අසනකාන්ති චූර්ණයේ සහිත ලිවර් ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදයේ ක්‍රියාත්මක කර 6 වන දිනේ වන අද දිනේ වන විට පෙරුම්හල් අසල පැවති පෝලිම්වල කැපී පෙනෙන අඩුවක් නිරීක්ෂණය වෙනවා ගත වූ දින 5 තුල QR ක්‍රමවේදයේ යටතේ ඉන්ධන නිකුත් කළ මුළු රථ වාහන සංඛ්‍යාව 126 ඉක්ම වෙනවා මෙතර බස්නාහිර පළාතේ තෝරාගත් පෙරෝම්හල් 4කදී සිකුරාදා සහ සෙනසුරාදා දිනවල බහාලුම් ප්‍රවාහන රථවලට ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ඊයේ සිට ආරම්භ කර තිබෙනවා. මේ අතර ඊයේ පස්වරුවේ සිට පැය 48ක කාලය තුල ජාතික ඉන්ධන අවසරපත වෙනුවෙන් නව පරිශීලකීන්ට ලියාපදිංචි විය නොහැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් එහි පද්ධතිය සලසුම් කර ඇති නඩත්තු කටයුතු හේතුවෙන් මේ අතර කණිත තෙල් නිෂ්පාදන ආනයනය බෙදා හැරීම සහ අලෙවි කිරීම සඳහා සුදුසු සමාගම් ඇගයීම සඳහා කමිටුවක් ඊයේ පත් කළ බවද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා පවසනවා. ඒ අනුව ලංකා කණිත තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම සමග මෙරට කණිත තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට අවස්ථාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා තැබූ ට්විටර් සටහනේ සඳහන්. මෙතර මුතුරාජවෙල කණිත තෙල් පරයන්තෙන් කටුනායක ප්‍රදේශයේ ආයතනයකට ලබා දීමට බව පවසමින් රැගනා ඉන්ධන බවුසරයක් මීගොඩ ප්‍රදේශයේදී වැඩිමිලට අලෙවි කිරීමේ සිද්ධියට අදාළව මීගොඩ පොලිසිය පසුගියදා සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ ඒ අතර ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන දෙකක ඉහළ නිලධාරීන් දෙදෙනෙකුද වන බවයි. මුතුරාජවෙල කණිත තෙල් පරයන්තේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු මෙම ජාවාරම් මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මකයි.